ආයි බෝවන් ස්මාර්ට් ප්‍රශල් ලංකා YouTube channel එක සඳහා මම ඉතාමත් ආදරයෙන් ඔබව පිළිගන්න ලබනවා මේ වීඩියෝ එකෙන් මම ඔයාලට අද කියලා දෙන්න හදන්නේ සාරියක් කොහොමද ලේසියෙන්ම නිවැරදිව බතික් කරන්න කියලා මගේ වීඩියෝ දිගටම බලපු අය දන්නවා බතික් කලාව පිළිබඳව මූලික කාරණා ඇතුළත්ව සම්පූර්ණ විස්තර සහිතව වීඩියෝ එකක් මම ගෙනාවා බතික් අඳිනවා නම් දැනගෙන අඳිමු කියන මාතෘකාව යටතේ. ඉතින් මේ වීඩියෝ එක නොබලපු අය ඉන්නවා නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක බලන්න. මොකද එහෙම වුණොත් ඔයාලට මේ වීඩියෝ එකේ තියෙන දේවල් තේරුම් ගන්න පහසුවක් වේවි. මේ වෙනකොට අපි විවිධ පැතිකඩ ඔස්සේ පාඩම් මාලාවන් රැසක් සහිතව වීඩියෝ කිහිපයක් අපි ගෙනල්ලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් ස්මාර්ට් ෆැෂන් ලංකා නමින් නැති අපේ channel එකට ඇවිල්ලා මෙන්න මේ වීඩියෝ කියන එක ක්ලික් කරාම අපි දාලා තියෙන සම්පූර්ණ වීඩියෝ ටික මෙතනින් බලා ගන්න පුළුවන්. මම කලින් කියලා දුන්නු බතික් පාඩම බලලා ඉවරලා ගොඩාක් දෙනෙක් මගෙන් ඉල්ලීමක් කරලා තිබුණා සාරියක් කොහොමද බතික් කරන්න කියලා. ඉතින් ඒ අනුව මම තීරණය කරා ඔයාලට සාරියක් පහසුවෙන්ම නිවැරදිව කොහොමද බතික් කරන්න කියලා කියලා දෙන්න. අපේ channel එකට අලුතෙන් එකතුලා ඉන්න කෙනෙක් නම් ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් වීඩියෝ එකට පහලින් ඇති subscribe button එක click කරන්න ඒ වගේම ඒ ළඟම ඇති notification bell icon එක click කරලා all දාලා තියාගන්න. එතකොට මම දාන හැම වීඩියෝ එකක්ම බලා ගන්න පුළුවන්. හොඳයි. දැන් අපි එහෙමනම් බලමු ලේසියෙන්ම නිවැරදිව කොහොමද සාරියක් බතික් කරන්න කියලා. මුලින්ම අපි ඒ සඳහා අවශ්‍ය රෙද්දක් තෝරා ගන්න ඕනේ. ගිය පාඩමේදී මම ඔයාලට කියලා දුන්නා රෙදි වර්ග හඳුනාගන්නේ කොහොමද කියලා. ඒ වගේම මේ සඳහා ගැළපෙන රෙදි තෝරගන්නේ කොහොමද කියන එකත් ඔයාලට නිවැරදි අවබෝධයක් ගන්න පුළුවන් පහුගිය වීඩියෝ එක බලා ගන්න පුළුවන් නම්. මේ පිළිබඳව දීර්ඝ විස්තරයක් ඒ වීඩියෝ එකේ තියෙනවා. ඒ නිසා ඒ ගැන කතා කරන්න අද මම යන්නේ නැහැ. ඒ වීඩියෝ එක බලපු නැති කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඒ වීඩියෝ එක බලන්න. මුලින්ම අපි බලමු සාරියක් සඳහා කොච්චර රෙදි ප්‍රමාණයක් අවශ්‍ය වෙනවද කියලා. සාරියක් සඳහා අපිට අවශ්‍ය වෙනවා රෙදි ආර 7ක්. එතකොට ඒ රෙදි ආර 7ක් අපි අරගන්නේ සාරි 70ටත් එක්ක. රෙදි මීටරයක් පමණ ඒ ගත්තු රෙදි ආර 7ෙන් කපලා අයින් කරගන්න සාරි 70 සඳහා. ඉතිරි රෙදි ප්‍රමාණය තමයි සාරිය සඳහා අරගන්න ඕනේ. නමුත් අපිට පුළුවන් 70ට අවශ්‍ය ප්‍රමාණය වෙන් කරන්නේ නැතුව සම්පූර්ණ රෙද්දම ඩයි කරලා පස්සේ වෙන් කරගන්නත් පුළුවන්. මුලින්ම අපි තීරණය කරන්න ඕනේ කොයි වගේ බතික් නිර්මාණයක්ද මේ රෙද්ද සඳහා යොදාගන්නේ කියන එක. මොකද මම එහෙම කියන්න හේතුව අපිට පුළුවන් විවිධ ක්‍රම ඔස්සේ විවිධ වර්ණ යොදා ගනිමින් වර්ණ කිහිපයක එකතුවකින් උනත් මුළු රෙද්ද පුරාවටම වර්ණ යොදා ගනිමින් බතික් නිර්මාණයක් හදාගන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් තනි පාටක් යොදාගෙන සාමාන්‍ය විදියට සරල මෝස්තරයක් නිර්මාණය කරගන්න. එහෙමත් නැත්නම් අපිට පුළුවන් පාට යෙදු, ඒ කියන්නේ තනි පාටක රිද්දක් අරගෙන තෝරාගත් ස්ථානයකට හෝ තෝරාගත් ස්ථාන කිහිපයකට තමන්ට අවශ්‍ය නිර්මාණයක් එම ස්ථානවල ඇඳගෙන වර්ණ යොදා ගන්න පුළුවන්. වර්ණ යෙදු රෙද්දකට ඩයි යෙදීමේදී ඉතාමත් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද හේතුව ඒ රෙද්දේ පාටට වඩා තද පාටක් අනිවාර්යයෙන්ම තෝරගන්න වෙනවා. එහෙම නොවුනොත් වෙන්නේ අපි දාපු ඩයි එක ඉස්මතු වෙලා එන්නේ නැහැ. ඒ නිසා මේ දේවල් අපි හරියට දැනගෙනම කරන්න ඕනේ.
ඔයාලට දැන් පැහැදිලි වෙනවා ඇති බතික් නිර්මාණයක් විවිධ ක්‍රම ඔස්සේ අපිට හදා ගන්න පුළුවන්. අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ වොයිල් ෆැබ්‍රික් සුදු පාට රෙද්දක් අරගෙන වැඩ්ඩයි ක්‍රමයට කොහොමද බතික් සාරියක් පහසුවෙන් හදාගන්නේ කියලා. බලන්නකෝ මේ පේන්න තියෙන සාරිය. ඒක තමයි අපි හදපු බතික් නිර්මාණය. තනි වර්ණයක් යොදාගෙන කරපු සරල මෝස්තරයක් තමයි ඔයාලා මේ දකින්නේ. මේ සඳහා මම භාවිතා කළේ වැඩ්ඩයි පවුලේන පින්ක් ආර් කියන කලර් එක. අපි එහෙමනම් බලමු කොහොමද මේ සාරිය හදාගන්නේ කියලා. මුලින්ම අපි තීරණය කරන්න ඕනේ කොයි වගේ ඩිසයින් එකක්ද සාරියට දාන්නේ කියලා. මෙතනදී ඔයාලට පුළුවන් තනියම හිතලා අලුත්ම ඩිසයින් එකක් උනත් රෙද්දට දාන්න. එහෙම නැත්නම් හදපු නිර්මාණයක් බලාගෙන ඒ ඩිසයින් එක රෙද්ද මත ඇඳගන්නත් පුළුවන්. ඒ කරන්නත් අමාරු නම් කොළයක ඇඳගෙන ඒක රෙද්දට යටින් කන පිට පැත්තෙන් කොළය තියලා හොඳ පිට පැත්තෙන් ඔයාලට පුළුවන් ඒ ඩිසයින් එක ඇඳගන්න. මහා පරිමාණෙන් ව්‍යාපාර කරගෙන යන ආයතනවල මේ සඳහා පළපුරුදු දක්ෂ කලා ශිල්පීන් ඉන්නවා. ඒගොල්ල කරන්නේ පැනල් එකට ඉටි දාගෙන එක වරම මෝස්තරය රෙද්ද මත ඇඳගෙන යනවා. ඉතින් ඔයාලට එහෙම කරන්න තවම අතහුරු නෑනේ. ඔයාලට මෙතනදී පහසු විදියට කැමති ඩිසයින් එකක් කැමති ක්‍රමයකට ඇඳගන්න පුළුවන් රෙද්ද මත. හැබැයි මෙතනදී ඔයාලා හිතන්න ඕනි කාරණයක් තියෙනවා. තෝරාගත්තු ඩිසයින් එක රෙද්දේ කොයි කොයි තැන්වලටද අඳින්න කියන එක. මුළු රෙද්ද පුරාවටම විහිදිලා යන විදියට අඳිනවද, එහෙම නැත්නම් හෙඩ් පීස් එකට විතරක් දානවද, ඒ කියන්නේ සාරිය ඇඳහම ඉදිරිපසට එන විදියට මෝස්තරේ නිර්මාණය කරනවද, එහෙම නැත්නම් ඉදිරිපසටයි පිටුපසටයි දෙකටම එන විදියට නිර්මාණය කරනවද, එහෙම නැත්නම් ඉදිරිපසයි පිටුපසයි දෙකටම අමතරව සාරි පොටටත් එන විදියට නිර්මාණය කරනවද කියන එක තේරුම් ගත් පසු තමන්ට අවශ්‍ය නිර්මාණය ඒ තෝරාගත්තු ස්ථානවලට ඇඳගන්න පුළුවන්. අපි හදන්න යන මේ සාරියේ හෙඩ් පීස් එකට මල් දෙකක් එන පරිදිත් පොටට තනි මලක් එන පරිදිත් තමයි මේ ඩිසයින් එක රෙද්ද මත ඇඳගන්නේ. මේ විදියට රෙද්ද මත තමන්ට අවශ්‍ය ඩිසයින් එක ඇඳගත්තට පස්සේ ඊළඟ පියවර හැටියට අපි කරන්න ඕනේ ඉටි හදාගන්න එක. කලින් වීඩියෝ එකේදී මම ඔයාලට කියලා දුන්නා ඉටි හදාගන්නේ කොහොමද කියන එක. ඒක හින්දා ඒක අනිවාර්යයෙන්ම බලන්න. නැවත මට මෙතනදී මතක් කරන්න තියෙන්නේ මේ සඳහා අපි භාවිතා කරන්න ඕනේ පැරපින් ඉටි, මීටි, හටදුම්මල. මේ තුනම එකට එකතු කරලා තමයි වැක්ස් එක හදාගන්නේ. එතනදී මම ඔයාලට කියලා දෙන්නම් සාරියකට කොච්චර ප්‍රමාණ වලින්ද මේව ගන්න ඕනි කියලා. මේ සඳහා අපි අරගන්න ඕනි පැරපින් ඉටි කිලෝ එකක්, මීටි ග්‍රෑම් 100ක් පමණ, ඒ වගේම රටදුම්මල නම් ගොඩ ප්‍රමාණයක් අරගන්න එපා, බොහොම අඩු ප්‍රමාණයක් අරගන්න, ග්‍රෑම් 50ක් එහෙම නැත්නම් 40ක් විතර වුණත් ඇති රටදුම්මල. මොකද රටදුම්මල වැඩිපුර දැම්මොත් සාරියේ ඉටි යවන්න ගියාම ඉටි යවන්න අමාරුයි. දැන් මේවා තුනම එකට උණු කරගෙන දියරයක් බවට පත් කරගත්තට පස්සේ තමයි ඉටි යොදන්න පටන් ගන්න ඕනේ. ඔයාලා මේ වැඩේ හරියටම කරගන්න නම් මගේ කලින් වීඩියෝ එක බලන්න. ඒකේ මං පැහැදිලිවම කියලා දෙනවා මේවා කොයි කොයි විදියටද රත් කරගෙන ඉටි යොදන්න ගන්න ඕනේ කියන එක. රෙද්ද මත ඉටි යොදන්න කලින් තීරණය කරන්න ඕනේ පාට කරන්නේ කොයි කොයි කොටසද, පාට නොකරන්නේ කොයි කොටස්ද කියන එක ගැන
හරි අවබෝධයකින් තමයි මේ වැඩේ අපි කරන්න ඕනේ. පාට නොකරනවා කියන එකේ අදහස තමයි රෙද්දේ පාට තියෙන්න හරිනවා කියන එක. එහෙමනම් රෙද්දේ පාට ඒ විදියටම තියන්න නම් මොකද්ද අපි කරන්න ඕනේ? රෙද්දේ පාටින් තියෙන්න ඕනේ තැන් ටික ඉටි වලින් වහන්න ඕනේ. එතකොට තමයි වැක්ස් කරපු ටිකේ ඩයි ටික වදින්නේ නැතුව රෙද්දේ පාටින්ම ඉතුරු වෙන්නේ. ඉටි වහපු නැති තැන් වල ඩයි එක රෙද්දට උරා ගන්නවා. අපි දැන් මේ කරන මෝස්තරේ මල් සහ පෙති ඉතිරි කරලා ඉතිරි සියල්ලම ඉටි වලින් වහනවා. මෙතනදී අපි මල් වල සහ පෙති වල ඇඳගත්තු ඉරි මෙන්න මේ වගේ පැනල් එකක් භාවිතා කරලා ඉටි වලින් ඇඳ ගන්නවා. එහෙම නැත්නම් ඔයාලට පුළුවන් පොඩි පින්සලක් අරගෙන ඒ ඉරි ඇඳ ගන්න. අනිත් තැන් වල අපිට පුළුවන් මේ වගේ ලොකු පින්සල් භාවිතා කරමින් ඉටි යොදා ගන්න. හැබැයි ඉතාමත් කල්පනාකාරීව මේ වැඩේ කරන්න ඕන. මොකද ඉටි නොගෑවෙන තැන් වල පාට යන්න පුළුවන්. ඒකෙන්ද මම නම් කියන්නේ පළවෙනි පාර විතරක් නෙමෙයි ඒ උඩින් තව පාරක් විතර ගෑවත් දෙපාරක් විතර ගෑවත් කමක් නෑ. දැන් වෙළඳපොලේ තියෙන්නේ බාල ඉටි වර්ග. ඒක නිසා හරි කල්පනාවෙන් මේ වැඩේ කරන්න ඕනේ. ඉටි හරියට නොගෑවෙන තැන් වල පාට ගියට පස්සේ නිකන් බොඳ වෙලා වගේ හිටිනවා. අනිත් එක තමයි ඔයාලා පැරපින් ඉටි විතරක් භාවිතා කරන්න එපා. ඒවට අනිවාර්යයෙන්ම බීවැක්ස් සහ රෝසින් භාවිතා කරන්න ඕනේ. කියන්නේ මීටි දුම්මලයි කරවම් කරගන්න ඕනේ. නැත්තම් ඉටි හරියට අල්ලන්නේ නැහැ. හොඳයි අපි ඊළඟට බලමු මොකද්ද කරන්න කියලා. දැන් ඔයාලා ඉටි ගාල ටිකක් වේලුනාට පස්සේ තැනින් තැන මේ විදියට අතින් පොඩි කරන්න. එවිට අතින් පොඩි කරන තැන් වලින් ඉටි කැඩෙනවා. ඒ කැඩුණු තැන් වලට ඩයි කරද්දී පාට ගියහම මේ වගේ ලස්සන නිර්මාණයක් හැදෙනවා. ඊළඟට ඉටි සහිත මේ සාරිරෙද්ද අරගෙන වතුර භාජනයකට දාලා පැය භාගයක් පමණ තියෙන්න අරින්න ඕනේ. ඊට පස්සේ මේ විදියට වැලකට දාලා වතුර බේරෙන්නට අරින්න. ඒත් එක්ක මතක තියාගන්න අර සාරි හැට්ටේට වෙනම රෙදි කැල්ල කපලනවා තියෙන්නේ. ඒකත් මේත් එක්කම වතුර භාජනයට දාලා ඒකත් පෙගෙනට ඇරලා ඒකත් වැලේ දාලා වතුර බේරෙන්නට අරින්න. ඊට පස්සේ අපි කරන්න ඕනේ වෝට බාත් එක හදාගන්න ඕනේ. ඉතින් මෙතනදී ව්‍යාපාරයක් විදියට කරන අය නම් මේ ටැංකි වගේ මේවා හදලා තියාගන්නවා ස්ථීරවම. හැබැයි ඉතින් ඔයාලට එහෙම කරගන්න විදියක් නැත්නම් ඔයාලට පුළුවන් සාමාන්‍ය විදියට ඔය ගඩොල් කැට කීපයක් භාවිතා කරලා ඉටි රෙද්දක් අරගෙන ඉටි රෙද්ද මේ විදියට දාලා ඊට පස්සේ ඒකට උඩින් වතුර දාලා පොඩි ටැංකියක් විදියට හදාගන්න. වතුර දානකොට අපිට අවශ්‍ය ප්‍රමාණයට තමයි වතුර දාන්න ඕනේ. සාරියක් සඳහා සාමාන්‍යයෙන් ලීටර් 10ක් පමණ වතුර දාන්න ඕනේ. ඒත් එක්කම ඔයාලා මේකට ලුණු ස්වල්පයකුත් දාලා කලවම් කරගන්න. මොකද ලුණු කියලා කියන්නේ වර්ණ උත්තේජකයක් විදියටයි අපි පාවිච්චි කරන්නේ. හොඳට ඩයි එක රෙද්දට අල්ලනවා ලුණු දැම්මහම. ඊට ලුණු පොඩ්ඩක් දාලා හොඳට කලවම් කරගන්න. හොඳයි අපි ඊළඟට බලමු ඩයි සහ කෙමිකල්ස් කොහොමද නිවැරදිව කලවම් කරලා හදාගන්නේ කියලා. ඔයාලා මෙතනදි සාරියකට ඩයි අරගන්න ඕනේ ග්‍රෑම් 25ක් පමණ. මම අරන් තියෙනවා පින්ක් ආර් එකෙන් ග්‍රෑම් 25ක්. ඒත් එක්කම කෝස්ටික් සෝඩා ග්‍රෑම් 100ක් අරගන්න සහ හයිඩ්‍රෝ ග්‍රෑම් 200ක් පමණ අරගන්න. හැබැයි හොඳම තත්ත්වයේ තියෙන හයිඩ්‍රෝ නම් ග්‍රෑම් 120ක් පමණ අරගත්තා නම් ඇති. ඔය ජේමිනී වගේ නිෂ්පාදන තියෙනවා හොඳම තත්ත්වේ ඒවා. ඒවා ග්‍රෑම් 120ක් වුණත් ඇති. දැන් අපි ඊළඟට මේ තුනම එකට එකතු කරලා උණු වතුර භාවිතා කරලා කලවම් කරගන්න ඕනේ. මෙතනදී පැහෙන උණු වතුර දාලා තමයි මේවා කලවම් කරන්නේ. ඉතාමත් පරිස්සමින් මේ වැඩේ කරගන්න ඕනේ. විශේෂයෙන් මම පළවෙනි වීඩියෝ එකේදීත් මම කියලා දුන්නා. ඒක නිසා පළවෙනි වීඩියෝ එක අනිවාර්යෙන් බලන්න. ඒකෙදී ඔයාලට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන් මේවා නිවැරදිව කොහොමද කලවම් කරගන්න ඕනේ කියලා. මෙතනදී ඔයාලා කැටෙහිටින් නැති වෙන්න හොඳට කලවම් කරගන්න උණු වතුර දාලා ගොඩ ප්‍රමාණයක් උණු වතුර දාන්න ඕනේ.
සාමාන්‍ය පොඩි ප්‍රමාණයක් දාලා අවශ්‍ය විදියට කැටහෙතින් නැති වෙන හොඳට කලවම් කරගන්න ඊට පස්සේ මේක වෝටර් බාත් එකට ගෙනලා දාගන්න ඕනේ මෙහිදී ඔයාලා පෙරණයක් භාවිතා කරලා වෝටර් බාත් එකට දාගන්න නැත්නම් අර කැට ඉතුරු වෙලා එහෙම තිබුණොත් ඒක රෙද්දට අලලා පැල්ලම් වගේ හිටින්න පුළුවන් දැන් මේ විදියට වතුරට දාලා මේක හොඳට කලවම් කරගත්තට පස්සේ පොඟවා තෙත බේරාගත් සාරි රෙද්ද ගෙනල්ලා දයි මිශ්‍ර වෝටර් බාත් එකට දාලා අතින් හොඳට පිරිබදින්න මේ විදියට මුළු රෙද්දටම ඩයි දමාගෙන පසුව මේ ආකාරයට මද පවනේ වේලෙන්නට හරින්න ඕනේ 70 රෙදි කෑල්ලටත් ඒත් එක්කම ඩයි මිශ්‍ර වෝටර් බාත් එකට දාලා ඒකත් මේ විදියට මද පවනේ වේලෙන්නට හරින්න ඊළඟට අපි බලමු ඉටි ඉවත් කරගන්නේ කොහොමද කියලා වේලුණාට පස්සේ තරමක් ලොකු මුට්ටියක් අරගෙන වතුර දාලා හොඳට රත් කරගන්න වතුර නටනතේ වතුර මුට්ටියේ ලිපේ තියලා රත් වෙන්න ඇරලා ඔයාලා ඒ අතරේ වතුර භාජනයකට නැවතත් සාරිය දාලා පෙගෙන්න ඇරලා ඊට පස්සේ තමයි අපි සාරි රෙද්ද ගෙනල්ලා මෙන්න මේ විදියට දාලා ඉටි අයින් කරගන්න ඕනේ ඉටි අයින් කරගත්තට පස්සේ ආපහු නැවත වතුර භාජනයකට සබංගු ටිකක් දාලා දිය කළා රෙද්ද හොඳට හොදලා ඉටි යවන්න අනිවාර්යයෙන්ම ඉටි ඉතුරු වෙලා තියෙයි පොඩි ප්‍රමාණයක් හරි ඊට පස්සේ නැවත අපි වතුර මුට්ටියක් අර විදියට මුණු කරගෙන සබංගු ටිකකුත් දාලා දෙවනුවත් ඉටි මේ විදියට අපි යවනවා ඔන්න දැන් අපේ වැඩේ ඉවරයි ඊට පස්සේ මේක අවුවේ වේල ගන්න දැන් බලන්නකෝ අපේ මෝස්තරය මෙන්න මේ විදියට තමයි ඉටි අයින් කරාට පස්සේ ඇවිල්ලා තියෙන්නේ දැන් ඉතින් ඔයාලටත් මේ විදියට තනියම සාරියක් හදා ගන්න පුළුවන් පාට රෙද්දක් අරගෙන බතික් සාරියක් කොහොමද නිර්මාණය කරගන්නේ කියන එක මම ඊළඟ වීඩියෝකදී කියලා දෙනවා නැවතත් මේ වගේම වැදගත් වීඩියෝකින් හම්බෙමු ආයුබෝවන්